ආයුබෝවන් හෙල්දියන් ටේස්ටි විත් ලීනා YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි හොඳ පැහැයක් වගේම අපූරු මිහිරි රසයක් තියෙන දන්දින අල නැත්තම් දන් දීනල අල ගමේ විදියට තම්බලා පොල් ගාලා ලුණු මිරිසක් එක්ක රස බලමු. මේ අල නිතර දෙවියල දකින්න නොලඟුණත් මාර්තු අප්‍රේල් මාසවලදී ගම්වල පොළවල් වලින් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට වත්තපිටේ ඉඩ තියෙනවා නම් හරිම ලේසියෙන් මේ වැලක් හදා ගන්නත් පුළුවන්. අපි බලමු එහෙනම් කොහොමද මේ අල තම්බ ගන්න කියලා. මේ අපි ඒ විදිහට සිටුවගත දන් දින අලයක් කිලෝ 2-3ක් බරට අල ඉරිලා තියෙනවා. දැන් මේ අලය පිරිසුදු කරගෙන උඩ පොත්ත මේ විදිහට සූර ගන්නවා. මේ තදිදම් පාට අලිය ගොඩක් රසයි. ඒ වගේම අර්ථාපල් අල වගේ ලේසියෙන් සුද්ධ කරගන්නත් පුළුවන්. මේ අල සුද්ධ කරනකොට මේ වගේ පොඩි මුල් වගේ තියෙනවා. ඒවත් අපි කපලා සුද්ධ කරගන්න ඕන. පොත්ත අයින් කරාට පස්සේ සෙවල ගතියක් තිබුණාට තැඹුවම හරිම රසයි. ඒ වගේම සෙවල ගතියක් නැති වෙනවා. මේ අලේ ඇඟිලි වගේ තියෙන තැඟවල පස් රැඳිලා තියෙන පුළුවන්. ඒ නිසා හොඳින් ඒවා කපලා පිරිසිදු කරගන්න ඕන. මේ අල ටික මේ විදිහට තව සැරයක් පිරිසුදු වතුරෙන් සෝදගනි. මේ අල ඉක්මනින් තැම්බෙන්න නිසා ටිකක් ලොකු කෑලි වලට කපා ගත්තා නම් හොඳයි, නැත්නම් අල දිය වෙන්න පුළුවන්. අද මේ අල තම්බ ගන්නේ මැටි මුට්ටියේ අපි එළිය දරලිපේ. තම්බ ගන්නගත්ත අල ප්‍රමාණයෙන් භාගයක් වගේ වැහෙන විදියට වතුර දාලා රසපදම ලුණුත් එකතු කරලා තමයි මේ අල අද අපි තම්බ ගන්නේ. විනාඩි 10ක් 12ක් වගේ යනකොට අල ටික තැඹුණා. දැන් වතුර ටිකත් හිඳිලා තියෙන්නේ. අපිට පුළුවන් අල ටික ලිපෙන් අයින් කරගෙන කෑමට සූදානම් කරගන්න. එදා අපේ පැරණන්ගේ එදිනෙදා ආහාර වේලේ කොටසක් වුණු මෙවැනි තන්තු බහුල දේශීය අල වර්ග ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට ලොකු අත්දලක් වුණා. අපටත් පුළුවන් ඉඳ හිට හෝ මෙවැනි රසවත් ගුණදායි දේශීය අල වර්ග වලින් අපේ උදෑසන ආහාර වේල රසවත් කරගන්න. මාත් එක්ක රැඳී සිටියට ගොඩක් ස්තුතියි. මගේ රෙසිපි ප්‍රයෝජනවත් නම් ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. නැවතත් මෙවැනි රසවත් ආහාර වටවරුවකින් හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී දිවියක්.